අයිබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. සුබ උදෑසනක් තමයි. මොකද කොලයක් අතේ තියාගෙන ඉඳලා. මම මේ කොලය අත ගත්තාන් පස්සේ මට හිතුණා ජීවිතයම කොලයක්ද කියලා. හ්ම්. ඇයි එහෙම හිතුවේ? නිකන් හිතලා බලන්නකො. අපි උපදිනවා. උපදිනකොට අපිට හම් වෙනව පැන සහතිකය. අපි අත් අකුරු ලියන්න පටන් ගන්නවා. ලියනවා, ඉගෙන ගන්නවා. ඒ සියල්ල තියෙන කඩදාසිත් එක්ක අපි කියවනවා. ජීවිතේ ගන්නවා. ඒ සියල්ල කඩදාසිත් එක්ක අපි විභාග පාස් කරනවා. ඒ සියල්ල අවසානයේදී සහතිකයක් බවට පත් වෙනවා. අවසානයේ මුගත බොහෝ දේවල් අපි හම්බ කරනවා. හම්බ කරන බොහෝ දේවල් දීපල නම් උපුතිරක් බවට පත් වෙනවා. ඒවත් කඩදාසි. මුදලුත් කඩදාසි කියලා කියන්න පුළුවන්. චෙක් පොත් කඩදාසි කියන්න පුළුවන්. මේ මුගත දේවල් කඩදාසි. ඔබ ගිහිල්ලා 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 ජීවිතේ විවාහ වෙනවා. විවාහයත් සහතිකයක්, විවාහ සහතිකයක් හම්බ වෙනවා. කඩදාසියක් වෙලා. ඔබ ගිහිල්ලා අවසානයේදී කවදර දවසක කෙනෙක් මිය යනවා. හම්බ වෙනවා මරණ සහතිකයක් සහ ඒක මොකද්ද? මරණ දැන්වීමක්. ඒක හම්බ වෙන වෙන කෙනෙක්ට කොහොමද කඩදාසියක් ජීවිතයේ හුඟක් තැන්වල කඩදාසි පුදුමාකාර විදිහට සම්බන්ධ වෙලා තිබෙනවා. හැබැයි ජීවිතය කියන්නේ කඩදාසියක් විතරමද? ජීවිතය කියන්නේ කඩදාසියක් විතරක්ම නෙවෙයි කියලා දනුච් මට හිතෙනවා. මොකද මේ ජීවිතයේ වටිනාකම අපි හිතන පතන සහ අපි ජීවිතයට එකතු කරගන්න සහ අපි සමාජයට නැවත පෙරලා දෙන දේවල් එක්ක ඒ තියෙන ජීවිතයේ වටිනාකම වෙනස් වෙනවා. ඒ නිසා කඩදාසිය ලියවෙන දේවල් එක කඩදාසිය වටිනාකමත් වෙනස් වෙන. එහෙම බැලුවොත් ඔබ කියපු කාරණාව කඩදාසියත් අලුත් කරන්න ඕන. ඒකම ජීවිතයත් අලුත් කරන්න ඕන. අලුත් දේ ලියන්න ඕනේ. අලුත් දේ ලියන්න අලුත් හිතන්න ඕන. අලුත් වෙන තරමට ජීවිතය දැනෙනවා වැඩි. හොඳයි. අපි සූදානම් දවසේදී මොනවද නුගසවෙන් ඔබට දෙන්නේ කියලා කියන්න බලමු. ඒ තමයි අද දවසේ ජීවිතේ පුරවන්න අපි අරන් ඇවිල්ලා තියෙන දේ. අලුත් දේ. අලුත්. අපි ලස්සන හිනාවක් බලමු. ඇගේ හිනාවක් හැම මොහොතකම හරි අලුත්. බොහොම ලස්සන සුන්දර හිනාවකින් අලුත් කුමාරියක් බිහි වුණා දවසක ජාතික රූපවාහිනිය හරහා. 2019 රූපිලර හිමි. ඔව්. ඒ හැමෝම හැම වෙලාවෙමත් ඒ පරණ දේ කියන්නට වෙනවා අලුත් කර කර. එහෙම නැත්නම් එහෙම රහකුත් නැහැ. මොකද හේතුව මතකය ආපස්සට ගියාමත් පොඩි වටිනාකමක් තියෙනවා. අපි ගිහින් එනවා. අපිට අගේ අපිට වටිනවා නේද? ඔව්. අපි රූප රාම වල ගිහින් එනවද? ඔව් ගිහින් එමු. බලමු. අංක 9 ප්‍රථම ස්ථානයේ හිමි කරගන්න සොඳුරු රුවැතිය. නිකේෂා රොෂෙල් බස්නාහිර පළාත නියෝජනය කරන කුමරිය. මල්වෙඩි 2019 මල්වෙඩි ආශිර්වාද මැද්දේ ඇය කිරුළු පළඳින මොහොත. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමියනි, ඔබතුමියට පවුන් පහමාරක් බරැති මේ රන් කිරුළෙන් ඇයව කිරුළු පළඳවන්නට මෙවර 2019 රූපවාහිනී අවුරුදු කුමරිය විලසින්. හොඳයි, සතුට ප්‍රමෝදය ප්‍රීතිය හිතේ රජයන මොහොතක්. ඇයට හිමි උර පළඳනාව දැන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනියගේ සුරතින් පළඳවන ආකාරය. හොඳයි, දැන් එහෙමනම් අපේ මල් කලඹ ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවයෙන් ඇරයුම් කරන්නේ. බස්නාහිර පළාතේ අංක 9 තරඟ වැදී නෙත්මි නිකේෂා රොෂෙල් අද ඔප්පු කළා. 9 නපුරුයි කිව්වට 9 තරං වාස්නාවන්ත අංකයක් නෑ කියලා. හොඳයි, එහෙමනම් ජුනිලිව ශ්‍රී ලංකා සමාගමෙන් ලබා දෙන මුදල් ත්‍යාගය ලබා දෙන්නට මාධ්‍ය සහ ප්‍රවර්ධන ප්‍රධානී චන්න තෙන්නකෝන් මහතාණෙනි, ඔබටයි ගෞරවයෙන් ඇරයුම් කරන්නේ. ඒ මුදල් ත්‍යාගයේ පිරිනමන්නට දැන් ජුනිලිව සායතනයේ අප හිතවත් චන්න තෙන්නකෝන් මහතා ඒ මුදල් ත්‍යාගයේ පිරිනමනවා ඇති. ඒ වගේම සමිත අප විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි සාරි ලොවේ ප්‍රමුඛයා ගණේෂ් ටෙක්ස්ටයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේට. අවුරුදු 5කට පස්සේ තේ රූපරාම දකිද්දී S2 2යි. නෙත්මි නිකේෂා රොෂෙල් දැන් නිකේෂා ටිකක් අමතක කළා. නෙත්මි නිෂේකා අමතක කළා නේද? ඒක රොෂෙල් වෙලා දැන් වෙනස් වෙලා අලුත් වෙලා. ආ නෙත්
නිෂේක පොඩ්ඩක් අමතක වෙලා ගිහිල්ලා කට්ටිය නෙත්මි රොෂෙල් කියන කෙටි කරගෙන ඉතින් හරිම ආසයි ඒ රූපරාම දකිද්දි අවුරුදු 5ක් ගියා කියලා මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මේ අද ඊයේ වගේ ඉතින් මම හිතනවා අවුරුදු දැන් 5යි ඊට පස්සේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා මම බලද්දි මට ඒ සතුට ඒ විදිහටම හැමදාම දැනේ කියලා අනිත්තම තවත් හඳුන්වලා දෙන්න අපි මේ රූපරාම වලට යන්න තියෙනවනේ හඳුනා දෙන කලින් ඒක සදනේ කියලා පොඩ්ඩක් කතා කරලා නේද මොනවද අලුත්තරතුරු අලුත්ම තරතුරු කිව්වට මගේ දෙවන චිත්‍රපටය තම්බල චිත්‍රපටය තිරගත වුණා. ඉතින් මේ දවස්වල මම ගොඩක් සතුටින් ඉන්නේ ඒකත් එක්ක. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. සමාධි චරිතය මම ගොඩක් ආසාවෙන් කරපු චරිතයක්. ඒ වගේම තමයි ප්‍රසාද් කලපහණයගේ පළමු වෙන චිත්‍රපටය. ඉතින් මම ගොඩක් ආදරෙන් සහ මට ජේෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පින රසක් එක්ක වැඩ කරන්න හම්බ වුණා. මම ඒක ගැන ගොඩක් සතුටුයි. මතක් කරන් බිමල් අයියා, සමිත අයියා, ඒ වගේම අම්මිලා අයියා. ඉතින් ලස්සන කතාවක්. මේ දවස්වල මේ ප්‍රතිචාරත් එක්ක ගොඩක් සතුටින් ඉන්නා ඉතින්. හැඟීම් ප්‍රකාශනයේ ප්‍රතිභාවෙන්ද තමන්ගේ රංගන කුසලතාවය හරහා ලාංකීය ප්‍රේක්ෂකයා බොහොම කෙටි කාලයක් තුල ආකර්ෂණය කරගන්නවා වගේම බොහොම දිගු පැවැත්මක් උදසා යන ගමනක පෙරනිමිති පේන රංගන ශිල්පියෙක් අද අපි හම්බ වෙන සුදානම. ඔව් රංගන ශිල්පියෙක් විදිහට ලඝු කරන්නත් ඒකත් අසාධාරණයි. ඔව් නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, කැමරා අධ්‍යක්ෂවරයෙක් සහ බොහෝ දේ අපිට කියන්න පුළුවන් ඔහුගේ නම ඉස්සරහින්. අද දවල් 12ට අපි ඔහුගේ හැකියාව දකින්න 12 මාර දවල් 12 මාර්ට ජාතික නාලිකාව ඔස්සේ දකින්න සූදානම් ඉන්නේ. ඒ රූපරාම ටිකක් බලලම කතාව ඉදිරියට කරගෙන යමු. ආයිබෝන් සුබෝදසන කියලා චරිතය මුලින් පිළිගන්නවා දනක සර. සුබෝදසන ආයිබෝන්. දෙදස් නවේ වසරේ මම හිතන්නේ චිත්‍රපටය තිරගත වෙන්නේ ඇයි චිත්‍රපටය තිරගත වෙන්නේ 2009 ඔය රූපරාමු 2007 වගේ ඒ කියන්නේ වසර ගණනාවකට පස්සෙත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් අදට චිත්‍රපටයට තියෙනවා අද දවල් 12 මාර්තු ජාතික නාලිකාවත් එක්ක චිත්‍රපටය බලන්න බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කාලෙකට පස්සේ මොකද හිතෙන්නේ ප්‍රතිචාර ගැන බය හිතෙනවා ඇත්තටම අවුරුදු 20කට කිට්ටු කාලයක් ගෙවිලා ගිහිල්ලා දැන් 2024 මේ 2007 ඇත්තටම මේ හරිම ආධුනිකත්වයක් දැනෙනවා දැන් ඇත්තටම මේ මේ ඒක දිහා බලද්දී අපි ඒ වෙලාවේ ඉඳපු සිතුවිලි එක කරපු ආකාරය දිහා හැරිලා බලනකොට මගේ ඔළුවේ තියෙච්ච අදහස් දැන් බැලුවහම කොච්චර ආධුනිකයිද කියලා හිතෙනවා ඇත්තටම ඒ වුණාට ඉතින් එකම දේ තියෙන්නේ අර ඇත්තටම බොහොම අසීරු කාලයක් ඕක යුද්ධෙට කලින් සහ මේ සිනමාවට එහෙම මේන් ස්ට්‍රීම් සිනමාවට එහෙම එන්න ලේසි නෑ තරුණයෙකුට විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයෙකුට හා නිෂ්පාදකවරයෙකුට ඉතින් ඒක චැලෙන්ජ් එකක් අපිට තිබුණා හැබැයි මම ඉතාම ආදරයෙන් කියන්න ඕනේ මේ ප්‍රවීණයෝ අපිට සෑහෙන්න උදව් කරා ඔකේ ටොනල් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණී රවි අයියා ඉන්නවා එතකොට අපි අතරින් අද නැති වුණත් අපේ මේ රෙක්ස් අයියා එතකොට අපේ රොබින් ෆර්නෑන්ඩෝ ඒ පිරිස අපිව ඇදගෙන උඩට අරගෙන ගියා මට මතකයි මාව ඒ වෙලාවේ ඉඳපු ජනාධිපති ළඟට එක්කන් ගියා මම මේ මේ කොල්ලා හරි දක්ෂයි මට උදව් කරන්න කියලා ඉතින් එහෙම අන්තිමට අපිට ගෝල් රෝඩ් එක වහලා ප්‍රීමියර් එකක් කරන්න පුළුවන් තැනට අපිව උස්සලා තිබ්බා ඉතින් මං හිතන්නේ ඒක ඒකට මම හිතුවා එතකොට ඒ ඒ කරපු දෙයට මම මේ 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 ශේෂ්ත්‍රයේ තව ඉන්න ඕනේ අත්‍තර මම එහෙම මේ ශේෂ්ත්‍රයේ දිග්ගටම ඉන්න බලාගෙන මේක මේ ජූලියා කියන්නේ අත්‍තර මගේ ඇඟට වැටිච්ච එකක් මිසක් ජූලියා චිත්‍රපටිය මම කරන්න දු චිත්‍රපටියක් නෙමෙයි මම ස්ක්‍රිප්ට් එකේ ඉංග්‍රීසි ටික හදන්න ගිහිල්ලා මගේ ඇඟට පාත් වෙච්ච එකක් ඉතින් එතකොට හැබැයි එතකොට මම ඉගෙන ගනිමින් හිටියේ මේ ශේෂ්ත්‍රය පිළිබඳව. ඒතර මම හිතුවා මම ඉගෙනගෙන තව මට කල් තියෙනවා නිර්මාණයක් කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ බලෙන් මේ චරිතය සහ නිෂ්පාදකය කියන චරිත දෙකම මගේ ඇඟට වැටුණා. නමුත් ඊටින් පස්සේ මේ මේ මේකට පය තිබ්බට පස්සේ මට හිතුණා මේක මම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනි තැනක්. මෙතන ඉඩ තියෙනවා. ඔබ හරියට මහන්සි වුණොත් කියලා. ඉතින් මම හිතන්නේ ඊටින් පස්සේ මගේ අවුරුදු ගාන කවුද 11ක් මම ඉංගලන්තේ හිටියේ සම්පූර්ණ එකෙන් අයින් වෙලා දැන් ලංකාවේ ජීවත් වෙන දැනට මගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් වුණා. ඉතින් මම හිතනවා ඒක ඒකට ජූලියාට ස්තුති වෙන්න ඕනේ සහ ඒ වැඩ කරපු අපි උදිරි ගන්නපු සියලු දෙනාටම.
ඉතිං අදටත් මම සිින්දුවක් කිව්වනම් මතක් වෙන්නේ ඔය සරත් සඳේ කියන සිින්දුවෙන්. ඉතින් ඒ වගේ ගොඩක් මගේ ඇඟේ ඇතුළේ තිබිච්ච ටැලන්ට්ස් මට එළියට දාගන්න හම්බෙච්ච පොඩි සුපර් මාකට් එකක් වගේ එකක් තමයි ජූලියා කියලා මම හිතනවා. දැන් සිනමාවේ මුල් බීජ හටගන්නේ සිනමාවට නැත්තම් මේ මේ කලාවට එන්න වුණා කර මුල් බීජ හටගන්නේ මොන වගේ පරිසරයක් තුළද? ඇයි එහෙම එන්න හිතෙන්නේ? කොහොමද ඒ චිත්‍රපටයට කලින් ඔබ විදේශගත වෙලා ඉගෙන ගන්නෙත් සිනමාව සම්බන්ධව? සිනමාව සම්බන්ධව තමයි. මම මේ ක්ලීසියෙන් එහෙම කෙනෙක් යමු වෙන්නේ නැහැ. ඔව් මම මගේ බොහොම ළඟපාත තැනකින් තමයි මේක පටන් ගන්නෙ වන්විදුලි කියන්නේ ළමා පිටිය කියන තැනේ. එතකොට මේ 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 ස්ටුඩියෝස් වලට මම එන්න අරන් ගොඩක් කල්. ඇත්තටම මෙතන මම සංගීත කණ්ඩායම් කරන කාලේ ෂෝස් ගොඩක් කරලා තිනවා. මේ මේ මෙතන මේ ස්ටුඩියෝ එකේ ජූලියා කරන කලිනුත් මම මෙතන රෑ ඔන්නෑ කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒක කරා බෑන්ස් එක්ක. එතකොට මේ 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 පරිසරය තමයි ඇත්තටම හැදෙන්නේ. දැන් අඩුවෙන්ම ගැවසෙන්නේත් මෙතන. නමුත් වැඩිපුරම ගැවසුනේත් මෙතන. එතකොට මෙතනින් එහාට දෙයක් එළිය තිබුණේ නැහැ. ඔය පෞද්ගලික නාලිකාවන් තිබුණෙත් නැහැ. ඉතින් ඒ ඒ තුල අපේ අම්මා මෙතන එහා පැත්තේ වැඩ කරේ. එහෙම බොහොම ළඟ රබර් පාලන දෙපාර්තමේන්තුව තිබුණා උතන. එහා පැත්තේ කිව්වට මොකද කියලා කිව්වේ නැහැ. රබර් පාලන දෙපාර්තමේන්තුව තිබුණා. රබර් පාලන දෙපාර්තමේන්තුව. එතකොට මේ මේ ওই ගුවන්විදුලි ළඟයි ළමයි බලා ගන්න බැරි කමට පය දෙක තුනකට අවසර දාලා තිබ්බ. නමුත් මම හිතන්නේ ඒකෙන් ඉගෙන ගත්ත දේ තමයි ඇත්තටම මේ මේ ප්‍රවීණ මම හැමදාම බලාගෙන ඉඳපු කෙනෙක්. මම ගොඩාක් කතා කරපු චරිතයක් නෙමෙයි, ටිකක් ලොකු වෙනකම් පොඩි කාලේ කතා කරනවා හරිම අඩු කෙනෙක්. හැබැයි මම වෙන ගොඩාක් දේවල් එකතු කරගත්තා මගේ මනසින්. මට මතකයි ඒ දේවල්. ඉතින් මම හිතනවා ඒ ආශාව ඒ ඒ තිබිච්ච උමනාව තමයි මේ හැම දෙයකම අදම කැමරාවක් අල්ලනවා නම් සින්දුවක් කියනවා නම් අධ්‍යක්ෂණය කරනවා නම් ළඟපානවා නම් මේ මොකක් හෝ භූමිකාවක් මම කරනවා නම් මම හිතනවා ඒ ඒ ඒ මම උකහාගත්ත දේවල් මගේ ජීවිතේ මට නොදැනීම අර කියන්නේ අර ගබඩාගාර විඥානය තුළ තැම්පත් වෙලා තිබුණා කියලා. ඒක ඒක තමයි මේ එළියට එන්නේ ටික ටික. සමහර සිහිනමවන දේවල් හිත අභ්‍යන්තරයේ පෙරලි කර කර හිනමවන දේවල් ක්‍රමානුකූලව ජීවිතයේ ඒ පැත්තට යොමු කරනවා කියන සත්‍ය ඔබට පත්වලා තියෙනවා. අපි තවත් සිනමා පටයක රූපනාම ටිකක් බලමු. ඒ නෙත්මිගේ ආදරණීය ප්‍රාර්ථනා කියන්නකෝ ඔබේ අදහස දැනුම් දේවල් අත්දැකීම්. විවිධ සම්මාන ලෙවල් වල නෙත්මිගේ නම නිරන්තරයෙන් නැහෙන්න හේතුව පතේ වෙන පොඩ්ඩක් කියලා එක කියන්නේ. ආදරණීය ප්‍රාර්ථනා මගේ පළමු චිත්‍රපටය. ඒක හරි ලස්සන සිදුවීමක්. මං හරි ආසාවෙන් මට ස්ක්‍රිප්ට් එක හම්බුනහම වාසව බදුගේ අයියාගේ ඔහුගේ පළමු වෙන චිත්‍රපටය ස්ක්‍රිප්ට් එක හම්බුනහම මෙහෙම චිත්‍රපටයක් තියෙනවා මෙහෙම පාරමීගේ චරිතය කියලා මට මුලින්ම කිව්වනේ කැරක්ටර් එක මොකද්ද කියලා. මට කිව්ව මෙහෙම චිත්‍රපටයක් තියෙනවා කියලා ස්ක්‍රිප්ට් එක එවුවාම මේ මං දැන් කියවන මම හැම වෙලෙම ස්ක්‍රිප්ට් එකක් හම්බුනහම කියවන්නේ එමෙ කැරක්ටර් එකක් හිතේ තියන්නේ මම ලස්සනට කතාව මොකද්ද කියලා කියවගෙන යද්දී මම හරි ආදරය කරා ඒ කතාවට. ඒ අතරින් මට පාරමීගේ චරිතය කිව්වම මං හරි ඒ කතාවෙත් මම පාරමීට ගොඩක් ආදරය කරා. අපි හැමෝටම දැනෙන කැලක්නේ ආදරය කියන්නේ. ඒතර මේකේ ආදරය පරිත්‍යාගය කියන එක කොයිතරම් ලොකු දෙයක්ද කියලා මට ඒතර අවුරුදු 21යි. මට එච්චර දෙයක් හිතුනේ නෑ. දැන් 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 මෙහෙම දැන් අවුරුදු කුමරියක් වුණාම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නාලිකාවක අවුරුදු කුමරියක් වුණාම සමහර දේවල් මේ ඔටෝමැටිකලි හඹාගෙන එනවනේ. ඒ හඹාගෙන ආපු නිසා රංගන ශිල්පිනියක් වුණාද නැත්නම් හීනයක් අර චරිත වගේ හීනයක් ඌමුණාවක් කැමැත්තක් ආශාවක් ජීවිතේ හැමකක් තිබුණාද? ඔව් මං අර අයියා කියද්දි අයියා අර කිව්වේ හීන දැන් අයියත් නොදැනුවත් අර අයියාට ආවා කියලා මටත් මම උසස් අධ්‍යාපනය හදාරන්නේ වෙනම විශේෂ ශාස්ත්‍රයකින්. එතකොට මගේ හැබැයි මං පුංචි කාලේ චිත්‍රපටයක් සින්දුවක් මොකක් හරි බලද්දී මං හරි ආසයි මං දන්නේ මට හිතුණා මං හිටියානම් කොහොමද මෙතන කියලා. මම හීන කියන්නේ මං දැකලා තියෙනවා. මම නිකන් මාව මම පොඩි හැබැයි මම අර එතනට මම තියලා මාව බලලා තියෙනවා. සහ ඒකට මගේ අම්මා ආශා කරා. චූටි කාලේ ඉඳන් හරි ආසයි මම ටීවී කීනවා බලන්න. ඇයගේ හීනයක් තියලා තියෙනවා ඇය කවදා හරි රංගන ශිල්පිනියක් වෙන්න. හැබැයි ගෙදරින් කිසිම අම්මට අවස්ථාවක් දීලා නැහැ. අම්මා මාව ඒ විදිහට දැක්කා. සහ මම ආශා කරා. ඉස්කෝලෙත් මම ඩාන්සින් වලට ඇක්ට් කරන් තියෙන මං හරියට අර ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක් මොනා හරි වලට අනිවාර්යෙන් ඉන්නවා.
හැබැයි මම මට ගෙදරින් ෆෝස් කරන්නේ කොයිලකම ඔවා මේක කරන්න මේක කරන්න කියලා. මම උසස් අධ්‍යාපනයේ තෝරගන්නේ වාණිජ විෂය ධාරාව. ඒකෙන් තමයි කැම්පස් යන්නේ. ඊට පස්සේ මං හිතුවේ මං එතනින් දැන් ගිහිල්ලා මම මට තිබ වරලත් ගන්න කාර්යකාරීවරියක් වෙන්න ඒ හීන පස්සේ. හැබැයි හිතේ අර කොනක තිබ්බා මේ ආසාව. එතනින් තමයි අවුරුදු කුමරියට එන්නේ. හැබැයි ඒ තාත්තා මට දීපු පළවෙනි එක තමයි අවුරුදු කුමරිය වුණාට ඔර රඟපාන්න නම් බෑ කියලා. ඉතින් ඊට පස්සේ අවුරුදු කුමරිය වුණේ මම හරියටම 2019 අප්‍රේල් 15 වෙනිදා. අප්‍රේල් 16 වෙනිදා තමයි මට පළවෙනි ටෙලිඩ්‍රාමායකට ආරාධනා ලැබෙන්නේ. එතනින් එහාට මම දන්නේ මගේ ජීවිතේ රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් වෙන්න සමහර අය එකවර ශේෂ්ත්‍රයට එන ඒවා තියෙනවා. හීනයක් තිබිලත් නෙමෙයි. හැබැයි හැදෑරීමකින් පස්සේ එන අය හරි අඩුයි. ඒ පිළිබඳ හදාරලා සොයලා ගවේෂණය කරන ඔබ ආපු ගමනට ඒක ලොකු ශක්තියක් වෙන්නේ නැති ඒ හදාරපුදී ඒ ගවේෂණය කොහොමද පළ දුන්නේ ඒක? ඒක මං හිතන්නේ අපි එනකොටම තීරණය කරන්න ඕනේ පැලේ කාලෙම නැති වෙලා යනවද එහෙම නැත්නම් ගහක් වෙනවද කියලා. එතකොට ගහක් වෙන්න ඕන නම් ඒකට ගොඩක් දේවල් අවශ්‍යයි. පොහොර අවශ්‍යයි. හොඳ මුදුන් මුලක් අවශ්‍යයි. කාටවත් උදුර්ලා දාන්න බැරි වෙන වර්ගයේ ගහක් වීම අවශ්‍යයි. එතකොට මං හිතනවා පරිසරය රොද්දීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒ දේවල් එකතු කරගන්න එක ගහ සතු වගකීමක් කියලා. මමත් හිතනවා අර උගුල්වල අරන් දාන්න පුළුවන් කාලේ අපි දැන් පහු කරා. ඒක ටිකක් ලොකු ගස් යට පොඩි ගස් පැල වෙනකොට ඒ ගහට කරදරන අනිත් පැල ගොඩාක් වෙලාවට උගුල්වල දානවා. ඉතින් ඒකට අධ්‍යාපනය කියන එක මම හිතනවා අධ්‍යයනය කියන එක වැදගත් අධ්‍යාපනයටත් වැඩිය. අධ්‍යයනයයි අධ්‍යාපනය කියන්නේ දෙකක් මම හිතනවා. අධ්‍යයනය තමන් කරන නියලිලායින ශාස්ත්‍රීය අනිවාර්යෙන්ම කෙනෙක් ලැබිය යුතු දෙයක්. අද නිකන් චිත්‍රපටය දිහා ආපහු හැරිලා බැලුවත් මේ චිත්‍රපටය අපිත් එක්ක ඉඳපු කී දෙනෙක් අද මේ ඉන්ඩස්ට්‍රි එකේ තාම ඉතුරු වෙලා ඉන්නවද? එතකොට මම තමයි මං හිතන්නේ ඒකෙන් මිනිස්සු විශ්වාස නොකළම කෙනා මේ රටේ ඉඳන් ඇවිල්ලා ෆිල්ම්යක් කරලා ආයිත් දුවලා අනිත් පැත්තට යන මනුස්සයෙක් මම ලංකාවේ රැඳුනේ නෑ ওই චිත්‍රපටි කරන කිසිම වෙලාවක. හැබැයි මට තිබ්බ ලොකු ආසාවක් මං ඉගෙන ගන්න දේ ඉවර කරගන්න ඕනේ මට. ඒක ඉගෙනගෙන මට තව කල් තියේවි මේකේ ඕන තරම් කරනම් ගහන්න කියලා. ඉතින් මං හිතන්නේ ඒ තමන්ට ඒ ඉඩ ගන්න ඕනේ. ඒ ඉඩ ගත්තාම තමයි තමන්ට රුක්ෂයක් වෙන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව අනිත් දේවල් වලින් ලැබෙන්නේ. ඉතින් මං හිතනවා ඒ කාලානුරූපීව මගේ ඉවසීමට මං දැන් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න ඉන්නවා කියලා. දැන් කලාව ඇතුලේ මල්පල දරන රුකක් විදිහට අපිට දැන් ඔබ පේනවා අර ක්‍රීඩකයා කියන පැලේ උගුල්ලලා දැම්මද ඔබ විසින්? දෙක තුනක්ම කරන්න ගියොත් එහෙම එච්චරම අමාරු වෙයි. මං හිතන්නේ ක්‍රීඩකයෙක් වීම තමයි ඇත්තටම අවුරුදු 23ක් විතර වෙනකන් තිබිච්ච හේනේ. ඒක අහඹු දෙයක්. ඔය චිත්‍රපට ශාස්ත්‍රයට යොමු වීම කියන කාරණාව ඒක අවුරුදු 23ක් විතර වෙනකන් මම ගායන ශිල්පියෙක් විදිහට තමයි මුලින්ම කටයුතු කරේ. එතනින් පස්සේ ක්‍රීඩාවට තමයි වැඩිපුර යොමු වුණේ. මම මේ අන්ඩර් 23 එකක් ගහන්න ලංකාවට ඇවිල්ලා මේ අන්ඩර් 23 ලීග් එක තියෙන්නේ ප්‍රීමියර් ලීග් එක ගහන්න ලංකාවට ඇවිල්ලා මේ වැස්සා ඒ සීසන් එක. එතකොට කිව්වා මේ කරන්න වැඩක් නැති නිසා මගේ අර බෑන් ගහපු යාළුවෝ කිව්වා මේ සින්දුවක් කරලා විෂුවල්යක් කරමුද කියලා. ඒ කාලේ නිකන් එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා එහෙම කරලා මම මේ ඒක මේ අපේ ඔය ලහිරු මුදලිගේ කරපු ප්‍රෝග්‍රෑම් එකක ගියා. මට ඊට පස්සේ මම ගියාම අපේ නංගි කතා කරලා කිව්වා අයියා අර වා කරලා ගිය සින්දුව ටීවී එකේ යනවා දැන් කියලා. ඉතින් ඒකට තැන්ක් යූ කියන ලහිරුට කෝල් එකක් දීපු එක තමයි ජූලියා එකට ඩිලෙක්ට් වුණේ. එයායි රෝෂණුයි එක නාට්‍යයක රඟපාගෙන හිටියා. ඒකෙන් මම රෝෂන් වඳුරෝ ගත්තා. ඔහොම එකක් කියන්නේ තැන්ක් යූ කියන එක ගහන්න ඉතින් ඒ සින්දුව ප්ලේ කරාට. ඉතින් ඔය මේ තැන්ක් යූ නොකිය හිටියනම් මේ කිසි දෙයක් නැහැ. අලුත්ම නිර්මාණය සම්බන්ධව කම්බිලි කියන්නේ ඒක. දැන් මේ දවස්වල මම ආසාවෙන් මෙන්න දේ ඉතින් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. තාම දින කීපයයි චිත්‍රපටි දිර ගත වෙලා. ඉතින් සතුටුයි, ලස්සන වැඩක්. මම ඒකෙත් ස්ටෝරි එකට හරි ආස වුණයි. කතාව ආදරය, කෘතුහලය, දුක, සතුට, ඒක හැම දෙම පිරුණු කතාවක්. අර කියෝගේ අර ජේෂ්ඨයන්ගෙන්
ලොකු සපෝට් එකක් හම්බුණා මට ඒක කරන්න. ඉතින් සමාධි කියන චරිතය මම හිතනවා අධ්‍යක්ෂකවරයා තිරපිටපත් රචකයා ඒ දෙන්නම බලාපොරොත්තු වෙන විදිහට මම මට පුළුවන් උපරිමෙන් සමාධිය නිර්මාණය කරා කියලා. ඉතින් ඉස්සරහට බලමු කොහොමද ප්‍රේක්ෂකයෙක් වැළඳගන්නේ කියලා. ඉතින් ලස්සන මතක ගොඩක් එක මම හැමදාම මේ ශේෂ්ත්‍රය තුලින් මතක එකතු කරගන්නවා. ඉතින් මම හරි ආසයි. හරි මම ආදරය තියෙන තැනකට තමයි මම ඇවිල්ලා ඉන්නේ. මම හැමදාම එතනින් දේවල් ඉගෙන ගන්නවා, මතක එකතු කරගන්නවා. ඉතින් කම්බිලි කියන්නේ ඒ යන මාවතේ එක සංදිස්ථානයක්. හරි ආදරෙන් කරපු වැඩ. අපි සූදානම්. ඉතින් එහෙම ගියාද? ගියා. මේ චරිත. දැන් ජීවිතය කාලාන්තරයක් පන්නරයක් කරගෙන හැම විටම අලුත් දෙයක් කරන්න ගියාම සෑහෙන කල්පනා කරනවා. මොකද ඊළඟ ස්ටෙප් එක වාගේ? දැන් චිත්‍රපටි එකක් අපි ඇත්තටම මංගිත් වැඩ කරන්නේ නෙමෙයි. චිත්‍රපටියක් මගේම ප්‍රශ්න කීපයක් නිසා චුට්ටක් එහාට දාන්න වුණා. දැන් ඒක අපව රීෂෙඩියුල් කරගන්න විදිහක් නැතුව ඉන්නේ. හැබැයි මේ අතර වාරේදී තව මම පොරොන්දුවක් වෙලා තිබුණා අපේ මේ ආචාර්ය රවි ලීනගේට චිත්‍රපටයක් කරන්න. ඉතින් දැන් ඒක ගිරිරාජ් කෞශල්ලගේ පිටපතක්. ඒක දැන් කරන්න වෙනවා මේකට කලින්. හොඳ එකතුවක්. ඔව්. ඉතින් අපේ ඉස්කෝලේ මගේ ආදි ශිෂ්‍යෙක් හොරණ මමත් හොරණ. ඉතින් මට කාලයක් තිස්සේ ගීතී බයිස්කෝප් එකක් කරමු කියලා. ඉතින් ඒකෙන් තව ගොඩක් හීන හැබෑ වෙනවා මට. ඇත්තටම ආචාර්ය සුනිල් ආරරත්නයන්ගේ ගීත කීපයක් මේකට එකතු වෙනවා. රෝහණ වීරසිංහයන් එක්ක මේකේ වැඩ කරන්න හම්බ වෙනවා. ඒ දෙන්නත් එක්ක මම හැමදාම ගීතී මට ඒක ඒ අවස්ථාව ලැබෙනකම් මම මේ බලාගෙන ඉන්නේ. මට එහෙම ප්‍රොජෙක්ට් එකක් නැහැ අරගෙන ඉන්නේ කියලා. ඉතින් සුනිල් සර් දැන් ලියන්නේ නැහැ කාටවත්. ඔහොම තව හීන කීපයක් හැබෑ වෙන්න තියෙනවා. ඉතින් ඒක ප්‍රහසනාත්මක නිර්මාණයක්. ඉතින් මම සැප්තැම්බර් මාසයේ මුල ඒකත් ෂූට් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔහොම තව මම කරපු චිත්‍රපටයක් තියෙනවා ජනවාරි මාසයේ එළියට එන්න අධ්‍යක්ෂණය කරපු එකක්. වෙනත් නාලිකාවකින් නිෂ්පාදනය කරපු. ඉතින් බොහොම මං හිතනවා එහෙම මං ගොඩාක් අඩුවෙන් විවේක ගන්න වැඩියෙන් වැඩ කරන කෙනෙක් සවස්ව දවස් හතටම නාට්‍ය අපි වෙලාව බලලා හරි අපි කතා කරමින් හිටි චරිත එක්ක. චරිතය ආරම්භයේ රූපවාහිනිය සම්බන්ධයි. ඔව්, පළවෙනි නාට්‍ය මං කියන්නේ පළවෙනි රංගපාපු නාට්‍ය යන්නේ රූපවාහිනිය. පළවෙනිට අධ්‍යක්ෂණය කරපු නාට්‍ය යන්නේ රූපවාහිනිය. එතකොට මේ අපි අසින්දු කිව්වෙත් රූපවාහිනිය. පළවෙනි මේ මෙතන මෙතන සකුරා ඉන්න කාලේ අපි ගොඩක් ෂෝ කරලා තියෙනවා. එතකොට ඔය දැන් අපි දකින මේ ලොටරිස් බෝඩ් එකේ ෂෝස් ගොඩාක් රූපවාහිනිය. ජාති රූපවාහිනිය ඇතුලේ පැලවෙච්ච වටිනා කියන වෘක්ෂ. දැන් බොහොම හොඳ දැක්මක් තියෙනවා. බොහොම වටිනා කියන අදහස් තියෙනවා. ඒ වගේම හොඳ පසු කියන්නේ පසු සතස අභ්‍යාසයක් තියෙනවා. හොඳ අභ්‍යාස කරලා තියෙනවා. ඉගෙන ගන්න තියෙනවා. ලාකීය සිනමා ප්‍රේක්ෂකාගාරය කුරවන්න ඕන. ඒක හරි ආනන්දජනක තනක් බවට පත් කරන්න ඕන. සමහර සිනමාකරුවන්ට බොහෝ මහන්සි වෙනවා. හැබැයි ප්‍රතිඵලය අතින් හම්බෙන්නේ නැහැ. ඔබේ දැක්ම කොහොමද? ඔබ ප්‍රතිඵල විඳිනවද? නැත්නම් අනාගතයේ ඒක ඇචීව් කරනවද? නෑ, හොඳ ප්‍රවණතාවයක් තියෙනවා වර්තමානයේදී. මොකද සිනමාව යවත් කාලීන වෙමින් පවතිනවා. අපි දැන් පසුගිය කාලෙදී දැකපු මේ දැන් ලංගි රඟපාපු චිත්‍රපටයේ සහ නැවත වතාවක් මෑතකදී අපි දැක්කා මේ චිත්‍රපට දෙකක් එකවර දුවනවා. ඒ කියන්නේ ඒක හරි විරල අවස්ථාවක්. මොකද චිත්‍රපටියක් දුවනවා නම් දුවන චිත්‍රපටියක් අසී තව කෙනෙක් චිත්‍රපටියක් දාන්නත් බයයි. මොකද අරක දුවන නිසා අපේ එකට සෙනගෙන්නේ නැති කියලා. මෑතකදී එහෙම වුණා. ඉතින් මං කියන්නේ ප්‍රේක්ෂකාගාරය හඳුනාගත යුතුයි අපි. ඒකට හේතුව අපිට දැන් අපි මාරයි කියලා කරපු සමහර චිත්‍රපට, ඒවා සිනමාව වෙනස් කරයි කියලා හිතපු චිත්‍රපට අඩුතරමේ ලක්ෂ 100ක් ෆිල්ම් හෝල් එකේ දුවන් නැති තැනකට යනවා. එතකොට අපි ගොඩනගන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එකක්. ඒ ඉන්ඩස්ට්‍රි එකේ තව චිත්‍රපටයක් දිවීම මට අභියෝගයක් වෙන්න ඕනේ නැහැ. මට සන්තෝෂයක් වෙන්න ඕනේ. හේතුව මේ ගොඩනැගින් ඉන්ඩස්ට්‍රිය මලයාලම් සිනමාව ගොඩනගන්නේ අධ්‍යක්ෂකව 4 දෙනයි. දැනට අවුරුදු 15කට 20කට කලින් ගියොත් මලයාලම් කියලා සිනමාවක් නැහැ. එතකොට හොඳ අධ්‍යක්ෂකවරු 4 දෙනෙකුට පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එක අපහු ගේන්න. ඉතින් ඒ නිසා මම හිතනවා ප්‍රේක්ෂකාගාරයේ තියෙන
රසාස්වාදය අපි අවබෝධ කරගන්න ඕනි. ඒක සමහරලාවට කියවීමේදී අපි සිනමාව පැත්තකට දැම්මත් අපි ටෙලිවිෂන් එකේදී සමහරලාවට අධ්‍යක්ෂකවරු විදිහට අපි ප්‍රේක්ෂකාගාරයේ රසාස්වාදී රීඩ් කරගන්නව වැරදි. අපේ රසාස්වාදයට සිනමාව කිරීම වෙනුවට ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය වෙනුවෙන් සිනමාව කාලාන්තරයක් කරන්න වෙනවා. එතකොට තමයි ඔවුන් සිනමා ශාලාව වෙත පැමිණීමේ පුරුද්ද හදාගන්නේ. ඒ පුරුද්ද හදාගත්තට පස්සේ අපි දෙන ඕනම දෙයක් ඔවුන් රසවිඳින්න ඉඩ තියෙනවා. මුලින්ම අපි ගෙරන්න ඕනේ මේකෙන් ඈත් වෙලා ඉන්න සිනමා රසිකයාව සිනමාවට ගෙන්න ගන්න එක. එතකොට ඒකෙදි බොහෝම බැරෑරුම් ඒ ලෙවල් ගණන් ප්‍රශ්න පත්‍ර වගේ ඒවා චිත්‍රපට විදිහට කරලා ඒ රසාස්වාදයේ මිනිස්සු තුළ උපද්දව ගන්න. එහෙමත් නැත්නම් අර මිනිසුන්ට ඕනේ විනෝදය ප්‍රහසනය නැති වුණොත් එහෙම ඒක වෙන්නේ නැහැ. ඉතින් එක ප්‍රහසනයක් දින්නාම රසාස්වාදය දිනාගත්තාම අපි ඔක්කොම ප්‍රහසන කරන්න යන්නත් හොඳ නැහැ. ඉතින් ඒක ඇවිල්ලා අපි දැනගෙන ඉන්ඩස්ට්‍රි එකක් ගොඩනගනවා කියලා හිතාගෙන අධ්‍යක්ෂකවරු කරන්න ඕනේ වැඩක් මිසක් අර තවාරයගේ ෆිල්ම් එක දිව්වා ඒක දුවනට මම අකමැතියි වගේ තැනක නැතුව අපි හැමෝම අපේ පිටකසාගෙන මෙහෙම ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඩිවලොප් වෙලා අපි හිතමුකෝ 200 million ඇවරේජ් ෆිල්ම් එකක් කරන තැනට ආවොත් කාටද හොඳ? එතකොට අනිවාර්යයෙන්ම අපේ ආටිස්ට් කෙනෙක් විදිහට අපි ගන්න පේමන්ට් එක වැඩි වෙනවා. ඩිරෙක්ටර් කෙනෙක් විදිහට හැමෝගෙම ලයිෆ් එක උඩට යනවා. මම හිතන්නේ මෑතකදී උදාහරණයක් ගන්න පුළුවන් අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක එතනට අපි අපේ සංගීත කරන තරුණයෝ එක ගෙනාවා. අද අන්තර්ජාතික කියන්නේ අන්තර්ජාතික ජයග්‍රහණ ලැබෙන මට්ටමට නැතත් නමුත් අපි YouTube හරහා මිනිස් අපේ ගීත මේ රීජන් එක ඇතුලේ ජනප්‍රිය කරගන්න ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට හැකියාව ලැබුණා. අපු ගමනේ සතුරුදායක චරිත මතක් කරමු. සතුරුදායක සිනමාපට ඔබේ අධ්‍යක්ෂක පොඩ්ඩක් මතක් කරමු ප්‍රේක්ෂකයාට. ඔව් දැන් මං ජූලියා එකෙන් පටන් ගත්තාම ඊට පස්සේ අපි ජූලි 7 කියලා චිත්‍රපටයක් කරා. ඒක මේ ඇක්ටර්ස් ආට් වැඩක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒකේ තිබුණේම බ්ලැක් ඇන්ඩ් වයිට් කොමඩි එකක් ඒක ඇත්තටම. සංජය නිර්මාල අධ්‍යක්ෂණය කරපු එකක්. ඉතින් ඒකෙදිත් අපි බලාපොරොත්තු වුණේ වෙනම සිනමා එක්ස්පීරියන්ස් එකක් දෙන්න එකට. ඒ කියන්නේ ඇක්ටර්ස් ආට් මූවී හැදුනේ මුල් කාලේ. දැන් තියෙන්නේ ඔක්කොම ඩිරෙක්ටර්ස් ආට් මූවී. ඉතින් ඒ වගේ වෙලාවක අපි බ්ලැක් ඇන්ඩ් වයිට් මූවී එකක් කරනවා කිව්වහම මිනිස්සු ඉනා වුණා. නමුත් අපිට පුළුවන් වුණා ඒ එක්ස්පෙරිමෙන්ට් එක සිනමා ශාලාවට ගේන්න. මොකක්දෝ හේතුවකට අපි කරන හැමමට කරන හැම ටෙලි නාට්‍යම් විකාශනය කරගන්න පුළුවන් වුණා. කරපු හැම සිනමාපටයේම මේ තිරගත කරගන්න අවස්ථාවක් ලැබුණා. මම හිතනවා ඒක වාසනාව හෝ මගේ දක්ෂතාවය කියලා. ඊට අමතරව මම රංගනයෙන් දායක වෙච්ච සිනමාපට විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොට. මම නම් පොඩ්ඩක් කියන්න. ඔව් අපි ගත්තොත් සරුංගල්, එතකොට දැන් මෑතකදී ඉවරුණා විතරයි කදිර දිව්‍ය රාජ, එතකොට ගිනිමල් පුකුරු දෙකාන්ත වර්ණසූරියගේ, එතකොට අපි දැන් රංජන් ඉවරුණා විසංගමනේ. එතකොට ඔහුම චිත්‍රපට විශාල ප්‍රමාණයක් කිව්වට දැන් 7-8ක් ඇතුළත කරපු චිත්‍රපට 5-6ක් තමයි තියෙන්නේ. හැබැයි මගේ තෙලි නාට්‍ය ජීවිතේ පටන් ගත්තේ මෙතනින්. රූපවාහිනියෙන් සත්‍ය කියලා නාට්‍යයක් කරලා එතනින් පස්සේ තෙලි නාට්‍ය දැන් 11ක් විතර මම අධ්‍යක්ෂණය කරලා තිනවා. ඒ වගේ කැමරා අධ්‍යක්ෂණය කරපුවත් තියෙනවා. ඒ දෙකටම සම්මාන ලැබුවත් තියෙනවා. ඉතින් ඒව දැන් වෙනකොට රංගනයෙන් ඒවයි දායක වෙනවා. ඉතින් මම හිතනවා මේ අර්ථය සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් ඉන්නවා කියලා. අධ්‍යක්ෂණය කරමින් කැමරා අධ්‍යක්ෂණය කරමින් රංගපාපුවත් තියෙනවා. අපි රූපරාම කීපයකට ගිහිල්ලා ඉන්න සූදානම්. දැකලම කතා කරමුනේ. කම්බලි ඔන්න තිරගත වීම ආරම්භ වෙලා තියෙනවා. සති දෙකක් සතියක් වගේ ඇතුළත නේ. ඔව් ඉතින් ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරමු. හොඳයි ගොඩක්. අපි හිතපු නැති විදිහට තමයි තිරගත වෙන්නේ. එකපාර අවස්ථාව හම්බ වෙන්නේ කම්බලි තිරගත වීම සඳහා. ඉතින් සතුටුයි. හිතපු නැති අපි දැන් රූපගත කරලා ඉවර වෙලා දැන් අවුරුද්දක් විතර ගිය අවුරුද්ද තමයි ෂූට් කරේ. ඉතින් හරි සතුටුයි. අර මං කිව්වා වගේ ලස්සන ස්ක්‍රිප්ට් එකක්. ඉතින් ඒකත් එක්ක දැන් ප්‍රේක්ෂකයෝ වැනඳ ගනිමින් ඉන්නවා. හොඳයි ප්‍රතිචාර. අපි සිනමාහල් කීපයකට ගියා බලන්න කොහොමද කියලා. ඉතින් හරි සතුටුයි ප්‍රේක්ෂක ආදරේ. මොකද අර මෙතන කිව්වා වගේ ආදරය මත පදනම් වෙච්ච කතාවක් විතරක් නෙමෙයි. ඇතුළේ වෙනම ස්ටෝරි එකක් තියෙනවා. කෘතුහලය තියෙනවා පටන් ගත තැනින් ඉවර වෙනකම්ම. ඉතින් හරි ලස්සනයි. ප්‍රීමියක දැසත් අපිට හොඳ ප්‍රතිචාර හම්බුණා. අර කිව්වා වගේ දැන් හැමෝටම මේ 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 කතාව ඇතුලේ
හැම චරිතයකටම මෙන් මෙච්ච ලොකු කාර්යයක් තිබ්බා. සුළු චරිත කියලා එහෙම නැතුව, ඒ කියන්නේ හැමෝටම මෙන් මෙච්ච චරිතේ ගොඩනගා ගත්ත දේ අනුව තමයි මේ කම්බිලි කියන එක නිර්මාණය වෙන්නේ. ඉතින් අපි දන්නකමත් නිර්මාණයක් කරද්දී පසුපසින් ඉන්නවා විශාල පිරිසක්. ඉතින් ඒ හැමෝගෙම තමන්ට තියෙන කාර්යය උපරිමයෙන් කරොත් තමයි මම හිතන්නේ නිර්මාණයක් සාර්ථක වෙන්නේ. ඉතින් අපි කම්බිලි හැමෝගෙම මහන්සිය දැන් ඒක තිරගත වෙන පටන් ගන්න තියෙනවා. දැන් ඔව් ප්‍රතිඵලය බලන්න ඕනේ ඉතින් ප්‍රේක්ෂකයෝ ආදරය මත තමයි අපි හැමෝම මේ ෆීල්ඩ් එකේ මේ රංගන ශිල්පියෙක් හැමෝම සතුටු වෙන්නේ තමන් කරන නිර්මාණයක් ප්‍රේක්ෂකයෝ වැළඳගත්තත් අපි කොච්චර වැඩ කරත් මම හිතන්නේ ප්‍රේක්ෂක ආදරය හම්බුනොත් තමයි අපි මොටිවේට් වෙන්නේ. ඉතින් මම හිතනවා කම්බිලි ආදරයෙන් වැළඳගනි කියලා. තනුජ් මේ දන්නවද අද ඕනේ නම් අපි දෙන්නට ටිකක් පැත්තකට වෙලා විවේක ගන්න තිබුණා. මොකද මේ දෙන්නම නිවේදන කටයුතු කරන දෙන්නේ. ඒ ඒ භූමිකාවට බොහොම සාධාරණ ඉෂ්ට කරපු දෙන්නේ. දෙන්නගේ සමානකමකුත් තියෙන කෙනෙක්. ඒක කලාවේ ගොඩාක් තැන්වල අයියා වැඩ කරනවා අපි දකිනවා. සහේව සාර්ථක වෙනවා දකිනවා. නිවේදකෙක් වීම මම ඉවසීමේට ලැබපු ඉවසීමෙන් සිටීමට ලැබපු හොඳම රිවෝඩ් එක තමයි මම හිතන්නේ නිවේදකෙක් වීම. ඒ කියන්නේ මටත් අවස්ථාව ලැබුණා ඔය සම්මාන ලෙවල් වල සෙග්මන්ට් කරන්න. එතකොට එහෙම නැත්නම් නළුවෙක් විදිහට ප්‍රසන් කරන්න අවස්ථාව ලැබෙනවනේ ගොඩක් වෙලාවට. ඉතින් එහෙම අවස්ථාවක් ලැබුණා. හැම ගොඩක් වෙලාවක මම ඒකට බෑ කිව්වා. මේ මන් දන්නේ ඇයි කියලා. දැන් මට හිතෙනවා ඒක මම කරා නම් හොඳයිත් කියලා. හැබැයි ඒක එහෙම බෑ කියලා 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 මටම ගැළපෙන වැඩසටහනක් ලැබුණා. ඒකෙදි මම ඒ වැඩසටහන මම බලලා තිබුණා කලින් පරලත් වැඩසටහනක් නිසා මම ඉතින් ඒක බාරගත්තා. බාර අරගෙන ඒ වෙනකොට නළුව ගොඩාක් රූපවාහිනිය තුල නිවේදන කටයුතු කරලා ඉතින් මම උත්සාහ කරා ඒකෙන් ගැළවිලා මගේ අනන්‍යතාවයක් මම කොහොමද වැඩසටහන ඇතුළේ තියාගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒ හැමදේම අධ්‍යයනයක් කරා මම. ඒතකොට සමහරවිට ඔය ඔය කියන වැඩසටහනට පවා ගොඩාක් නළු ගිහිල්ලා තිබුණා ඒක ප්‍රසන් කරන්න කියලා ට්‍රයි කරලා තිබුණා. එතකොට ඒ අයට වඩා මම මොකක් හෝ වෙනසක් ඇතුව ඒක කරා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතනවා ඒකට මට අර ඒ වැඩසටහන සමග බද්ධ වෙච්ච නමක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අර වැඩසටහනකුත් එයා මතක් වෙන්නේ. සහයි වැඩසටහන ඇතුලේ දැන් අපි දෙන්න මොන පිස්සුව කෙරුවත් ඒක ප්‍රසන්ටර්ස්ලා දෙන්නට බල පාන්න නැති වෙන්නේ කොහොමද? ප්‍රසන්ටර්ස්ලා විදිහට ඉන්නේ නැත්තම් අනුන්ගේ කුණු නා ගන්න වෙනවනේ ප්‍රසන්ටර්ස්ලාට. එහෙම නොවි කොහොමද ඒක කරගන්නේ කියන එක ඉතින් මම හිතන්නේ සහ මිනිස්සු හිනස්සන්න මාධ්‍ය සදාචාරය බාල්දු කරන වගේ තැනකට නොගිහින් කොහොමද මිනිස්සු ඉනස්සන්නේ? සහ ඔලුවට එමක් දෙන්නනේ. දෙන්නේ කොහොමද? ඉතින් ඔය ඔය දේවල් නැත්තම් කරගත්ත ගමන් විනෝදාස්වාදී වැඩසටහනක් කරන්න ගත්ත ගමන් මම ට්‍රයි කරනවා එක එක දේවල් කරලා හිනස්සන්න. එතකොට ඒ අතර වාරේ මම සමහරට වාගේ ෆීලිංගස් වලට හර්ට් කරන්න පුළුවන්. වාගේ ඇත්නිසිටි එකට හර්ට් කරන්න පුළුවන්. වාගේ උසමිටි භාවයට එහෙම කරන්න පුළුවන්. ඒ මොකුත් නොකර හැබැයි මම කොහොමද රසිකයාව විනස්සමින් ඔයාව පිනවන්නේ කියන එක. ඉතින් ඒක හැබැයි අපි දැන් දකින්නේ සමහර තැන්වල බොහෝ විට බුඩු කාලවට ඒක. ඔක. ඉතින් ඒක ඒකම තමයි ගොඩක් වෙලාවට විකුණන්න පුළුවන් කියලා හිතන්නේම මේ කියන්නේ බැලලා විනෝද ආස්වාදයි කියලා. ඔය ගේන කෙනාවගේ මොකක් හරි අඩුපාඩුවක් කියලා හිනස්සන එක. ඉතින් මම හිතන්නේ ඒක මාධ්‍ය හරි හැටි අවබෝධ නොකර ගැනීම කියන එක. ප්‍රේමණීය නත්තල තරංගයක් වගේ. ඔයා හරි කාලයක් කළා නේද ඉන්නස්සන. ඔව් දැන් අවුරුදු 4ක්. මං අර අයත් කියෝගේ මං අර නිවේදන ශාස්ත්‍රය කියන්නේ මම පුංචි කාලේ ඉඳන් ආස කරපු දෙයක්. ඉතින් ඒකත් එක්ක දැන් වෙනත් නාලිකාවක ප්‍රෝග්‍රෑම් එකයි. ඒතර දැන් රූපවාහිනියෙන් ගත්ත ප්‍රේමණීය නත්තල. ඉතින් මං හරි ආසාවෙන් කරන වැඩක් නිවේදිකාවක් වෙනවා කියන එක අර අයකෝගේ අපි එන ආටිස්ට් හරි පුංචි ළමෙක් හරි අපි ඒක ගන්න නැතු අපි දැනගන්න අපේ භූමිකාව කොහොමද අපි කරන්නේ මතක හිටන දෙයක් කරන්නේ එතනින් මෙන් වෙලා අපි අනන්‍යතාවය ගොඩනගා ගන්න ඕනේ කොහොමද කියන එක ඒක හරි ලස්සන දෙයක් මම හරි ආසාවෙන් කරන දෙයක් නිවේදික භූමිකාව කියන්නේ ඉතින් රංගන ශිල්පිනියක් උනාට අවුරුදු කුමරියක් උනාට හැමෝටම නිවේදිකාවක් වෙන්න බෑ ඒකට උනා කරන පසුබිමක් කියවීමක් අවශ්‍යයි කොහෙන්ද ඒක හොයාගත්තේ කොහොමද මගේ පාසලෙන් මම පාසලේ නිවේදිකාවක් විදිහට අවුරුදු මං හිතන්නේ
මං හතවසරේ විතර ඉඳන් මම ඉතින් ඒකත් එක්කම තමයි මට පළමුවෙනිම වෙනත් නාලිකාවක තමයි නිවේදිකාවක් විදිහට මට ආරාධනා කරද්දී මම පුංචි කාලේ ඒ ආපම ප්‍රෝග්‍රෑම් එකක තමයි මට කතා කරන්නේ මට හරි සතුටුයි අවුරුදු 5 6 විතර ආපු ප්‍රෝග්‍රෑම් එකේ මට ප්‍රධාන නිවේදිකාව විදිහට ආරාධනා කරද්දී මම ගොඩක් සතුටු වුණා සහ මම අර පුංචි කාලේ ඉඳන් ඒ පිළිබඳ හැදෑරීමක් තිබ්බා ඉතින් හරි සතුටින් මම බාරවගත්තා ඒත් එක්කම තමයි මට තරංගයකගේ ප්‍රේමණීය නත්තල ප්‍රෝග්‍රෑම් එකත් හම් වෙන්නේ ඉතින් හරි ආසාවෙන් කරනවා තනුජ චරිත අය ආපු වෙලේ දැන් අපි ගොඩක් මේ ශේෂ්ත්‍රය සම්බන්ධ දේවල් කතා කරා හැබැයි වෙලාව ඉවරයි හැබැයි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ දරුවෙක් කියන්නේ තාත්තා කෙනෙක්ට සම්පතක් ඒක වචනෙන් කියලා නිම කරන්න බෑ හැබැයි දැන් ඒ වගේම ඔබට එක වැඩි කිරීම තුන එකපාර තුන් ගුණයකින් ලැබිලා තියෙනවා ඔව් ඔව් අම්මෝ ඒක තමයි දැන් මේ දැන් උදේට ගෙදරින් එළියට බහින වෙලාවේ ඉඳන් යන තැනට යනකන් දැන් නිකන් ඇගේ දුවන දේ මේ දවස්වල මොකද මාස 4යි ඉතින් මේලා පොඩි එම්බිරිස්සාවක් හැදිලා ඉන්නේ ඉතින් ඒකට ලොකු කලබලයක් ඉතින් එම්බිරිස්සාවක් හැදුණා කියලා පළවෙනි එම්බිරිස්සාව ඉතින් ඕක දැන් හරි අම්මට තාත්තට හරියට බලපානවා ඉතින් 아무තින් දැන් මම ටිකක් මැචුවර් නිසා මම ඉතින් කල්පනා කරනවා ඉතින් මොකද තව කොච්චර දේවල් වෙන්න තියෙනවද දරුවට ජීවිතේට එම්බ්‍රිස්සාවට කලබල වෙලා හරියන්නේ නැහැ කියලා නමුත් ඉතින් ඇත්තටම ඒක තුන් ගුණයකින් ලැබෙයි කියලා නම් කිසිම වෙලාවක මං හිතුවේ නැහැ ඉතින් එකවර එකවර තුනක් කම්මරි චරිත සිනමාවද අනිකුත් සියලු කලාවද තුන් ගුණයකින් ලැබිලා දැන් ඒ ආකාරයෙන් ලැබිලා සතුරත් තුන් ගුණයකින් ලැබිලා තියෙනවා ඔබටත් එසේ ලැබිලා තියෙනවා සියල්ල සමහර අයට ඉත අවේගයෙන් තමන්ගේ achievement වලට වාසනාවන්ත බලාපොරොත්තු වලට යන අවස්ථාව හම්බෙනවා අද දවල් 12:30ට තිබෙනවා ජූලියා සිනමාපටයේ චරිත බලන්න පුළුවන් ඔබට ලස්සන අත්දැකීමක් වේ බොහොම කාලයක් ගත වුණාට තාමත් එක යාවත් කාලීන ෆිල්ම් එකක් ඒක බලන්න පුළුවන් ඒ plot එක හැමදාම වටින plot එක අදත් බලලා හෙටත් බලන්න පුළුවන් ඒ නිසා ඉතින් බොහොම ස්තුතියි මේ සහභාගී වෙච්ච රසවර කතාබහට සහ අර්ථවත් කතාපාර චරිත බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අයියට අයිබන් කියලා සම්පූර්ණ අයිදවසකෙන්න අනිවාර්ය